තුන්වන්නර චන්දි කොල්ලට ගහන්න හදනකොට එතනට ජේපොප් ඇවිත් ඒක නවත්තනවා. ජේපොප් කියනවා ජියොක්සොන්ගේ දුරකථනය වැඩ කරපු නැති නිසා ඔහු හොයාගෙන ආවා. කෙනෙක් ජියොක්සොන් චන්දි කොල්ලගේ ගෙදර ඉන්නවා කිව්ව නිසා මෙතනට ඔහු ආවා කියලා කියනවා. ඒ වගේම ජේපොප් සුහොන්ට කියනවා ඔහුට අවුරුද්දකට කලින් සිතුනේ රියා නතුරක් නෙමෙයි ගොඩනැගිල්ලකින් කෙනෙක් ඔහුව වැට්ටුවා කියලා. ජියොක්සොන් මට කිව්වා පාක් වුන්සොක් මාව ගොඩනැගිල්ලෙන් පහලට තල්ලු කරා කියලා. ඔයාව මරන්න තිබ්බ හේතුව මොකද්ද කියලා සුහොන් ඔහුගෙන් අහනවා. එතකොට ජේපොප් කියනවා මට මුකුත් මතක නැති නිසා ජියොක්සොන් තමයි ඒ හිස්තැන පිරුවේ කියලා. ඒත් ජියොක්සොන් ඊයේ මට කිව්වා පාක් වුන්සොක් තමයි මාව ගොඩනැගිල්ලෙන් තල්ලු කරේ කියලා. ඉතින් මේක දැනගත්තාම උක්චම්බිත් යන්න ගියා. ඇයි ජියොක්සොන් මේ අනතුර ගැන දැන් ඔයාට කියන්නේ? එදා ඇත්තටම ඔයාලා දෙන්න අතරේ මොකද්ද සිදුනේ කියලා සූහොන් කල්පනා කරන්න ගන්නවා. ඒත් එක්කම සූහොන් කියනවා එදා ජියොක්සොන් තමයි පාක් වුන්සොක්ව මරන්නේ නැත්තේ කියලා. මමත් ආවේ ඒ ගැන හොයලා බලන්න කියලා ජේපොප් කියනවා. උක්චම්බි මේ වෙලාවේදී සූහොන්ට කතා කරලා කියනවා ඉක්මනටම එක තැනකට එන්න කියලා. ඒ අනුව ජේපොප් සුහොන් එතනට යනවා. උක්චම්බි එයාලට පෙන්නනවා පාක් වුන්සොක් එක්ක ඉන්න පින්තූරය. ගිය අවුරුද්දේ ජේපොප්ට අනතුරු වුණ දවසේ උක්චම්බි හා පාක් වුන්සොක් හම්බ වෙලා තියෙනවා කියලා මේ පින්තූරයෙන් පැහැදිලි වෙනවා. ඒ නිසා ජේපොප් කියනවා ජියොක්සොන් එයාට බොරු කිව්වා කියලා. සුහොන් උක්චම්බිට තරහින් කියනවා මේ පින්තූරය ෆෝන් එකේ තිබ්බේ නැත්තම් අපිත් එක්ක තියෙන සම්බන්ධේ ඔයා නවත්තලා දානවනේ කියලා. උක්චම්බි ඔහුගේ මූණ දිහා බලා ලාගෙන ඉන්නවා පෙන්නනවා. ඊට පස්සේ උක්චම්බි කියනවා එදා නියුන් සහෝදරයා ගොඩනැගිල්ල හිටියේවත් නැති වෙලාවක ඔහුව කොටු කරන්නද ජියොක්සොන් හැදුවේ කියලා. එතකොට සූහොන් කියනවා පාක් වුන්සොක් ජීවතුන් අතර නැති නිසා එයාට එහෙම බොරුවක් කියලා බේරෙන්න පුළුවන් කියලා. ජේපොප් එකපාරටම මතක් වෙලා කියනවා පාක් වුන්සොක් ජීවත් වෙලා ඉන්නකොට ජියොක්සොන් ওই විදිහට කිව්වා කියලා. ජියොක්සොන්ගේ තාත්තා ඔහුගෙන් අහනවා වාහන හදන ගබඩාවේ මිනිමැරුම හා පාක් වුන්සොක්ගේ මිනිමැරුමට ජියොක්සොන් සම්බන්ධයිද කියලා. ජියොක්සොන් කියන්නේ ඔහු මේ කිසිම දෙයකට සම්බන්ධ නැහැ, සූහොන් තමයි මේ හැමදේම කළේ කියලා. ඉතින් ඒ නිසා එයාගේ පස්සෙන් යන්නේ කියලා ඔහු තාත්තට කියනවා. උක්චම්බිගෙන් සූහොන් අහනවා ඔහුට ජීවත් වෙන්න වාසනාව තියෙයිද කියලා. ඇය ඔහුගේ අතල්ලගෙන කියනවා ඔයා දැනටමත් අවාසනාවන්ත දේවල් වලින් ඉවත් වෙලා ඉන්න නිසා අනිවාර්යයෙන්ම වාසනාව ලැබෙයි කියලා. ඉතින් දෙන්නම අත් දෙක අල්ලගෙන ඇවිදගෙන යනවා පෙන්නනවා. ඊට පස්සේ උක්චම්බි යාගේ බෑග් එක ගන්න කියලා කඩේට යනවා. එයා එනකන් එළියට වෙලා ඉන්න සූහොන්ව අර චන්ඩි කොල්ලගේ කට්ටිය ඇවිත් සිහි නැති කරලා පැහැරගෙන යනවා. උක්චම්බි මේ සිදුවීම දකිනවා. උක්චම්බි ඔවුන්ව නවත්තන්න උත්සාහ කරනවා. නමුත් ඇයට ඔවුන්ව නවත්තන්න බැරි වෙනවා. ඉතින් උක්චම්බි මේක ජේපොප්ට කතා කරලා කියනවා ඔවුන් පොලිසියට කියන්න එපා කිව්ව නිසා. සූහොන් චන්ඩි කොල්ලට පහර දුන්න විදිහටම සූහොන්ව පුටුවක ගැට ගහලා ටේප් වලිනුත් අලවලා චන්ඩි කොල්ලා සූහොන්ට පහර දෙන්න ගන්නවා. ජේපොප් හීනයක් දැකලා නැගිටිනවා පෙන්නනවා. ඉතින් ඔහුට එකපාරටම මතක් වෙනවා එදා ගොඩනැගිල්ලෙන් ඔහුව පහලට තල්ලු කරේ ජියොක්සොන් කියලා. ජියොක්සොන් ටැක්සියකට නගින්න හදනකොටම එක පාරටම මිනිස්සු දෙන්නෙක් ඇවිල්ලා කියනවා එයාලා තමයි මුලින්ම ටැක්සියකට නගින්න හැදුවේ කියලා. ඒ වෙලාවේදී එක මිනිස්සේ ජියොක්සොන්ගේ බෑග් එකට GPS ට්‍රැකින් එකක් දානවා ජියොක්සොන් යන තැන හොයාගන්න පුළුවන් වෙන්න. ඊට පස්සේ ඔවුන් ජියොක්සොන්ට වාහනේට නගින්න කියලා කියනවා. ජියොක්සොන්ද සූහොන්ව හොයාගෙන ඔහු ඉන්න තැනට යනවා. ඊට පස්සේ අර මිනිස්සු ටික ජියොක්සොන්ගේ බෑග් එකට දාපු GPS ට්‍රැක් එකෙන් ඔහු ඉන්න තැන හොයාගෙන යනවා. උක්චම්බි රහස් පරීක්ෂකවරියට ගිහින් කියනවා පාක් වුන්සොක්ගේ දුරකථනයෙන් ඇමතුමක් ආවා කියලා. ඒ වගේම රහස් පරීක්ෂකවරු හොයාගෙන තියෙනවා වාහන හදන ගබඩාවේ මියගිය පිරිමි ළමයාගේ බෙල්ලේ ඇති ඇඟිලි සලකුණු වම් මතක කියලා. රහස් පරීක්ෂකවරු කියනවා පාක් වුන්සොක්ගේ දුරකථනය පාවිච්චි කරලා කෙනෙක් පිළිගෙවනවා නම් ඒ කෙනා ප්‍රධාන සැකකරුවා වෙන්න පුළුවන් කියලා. ඒ නිසා දුරකථන වාර්තාවන් පරීක්ෂා කරන්න කියලා රහස් පරීක්ෂකවරිය ඇයගේ සහායකයාට කියනවා. උක්චම්බි එතකොට කියනවා මේවා කරන්නේ ජියොක්සොන්. ඇයට මේ ගැන විශ්වාසයි කියලත් කියනවා. ජියොක්සොන් සූහොන්ට හොඳටම පහර දෙමින් අහනවා පාක් වුන්සොක්ව මෙරුවේ ඔයා නේද කියලා. ඒත් සූහොන් අමාරුවෙන් පිළිතුරු දෙනවා පාක් වුන්සොක්ව මෙරුවේ ඔයා කියලා. ජියොක්සොන් සූහොන්ගේ ඇඟිල්ල වෙන් කරන්න හදනකොටම අර මිනිස්සු ටික එතනට එනවා. ඉතින් ඒ වෙලාවේ ජේපොප්ද මෙතනට එනවා. ඉතින් ජේපොප් තමයි මේ මිනිස්සුන්ව මෙතනට එවලා තියෙන්නේ. ජේපොප් ජියොක්සොන්ගේ බෙල්ල තද කරලා අහනවා ඇයි ඔයා මට බොරු කිව්වේ කියලා. අර මිනිස්සුන්ගේ
දෙනාපු නිසා ඔවුන්ගේ කෙවීම් කිරීමට ලිපි වගයක් ජේබොම් වම්මතින් අස්සන් කරනවා. එෙහිදී ඔහු ජේ ජූන් ලෙස අස්සන වැනදියට ලියනවා. මේක දකින සූහොන් පුදුම වෙලා බලාගෙන ඉන්නවා වගේම අර පුද්ගලයා කියනවා ඔයා වැරදි නමක් දාලානේ අස්සන් කරලා තියෙන්නේ කියලා. ඉතින් ජේබොම් නැවතත් තකුණු අත පාවිච්චි කරලා හරියටම අස්සන් කරනවා. මේක දිහා අවධානයෙන් සූහොන් බලාගෙන ඉන්නවා පෙන්නනවා. සූහොන් නැවිලා උක්චම්මිට කියනවා ජේබොම් හා ජියොක්සොන් අතර අමුතු දෙයක් වුණා කියලා. ජියොක්සොන් එයාගේ තාත්තට කියනවා ජීහොන් ගැන එයාට කැමැත්තක් ඇති වෙලා තිබ්බා වගේම තාමත් තියෙනවා කියලා. එතකොට ඔහුගේ තාත්තා බනින්න ගන්නවා ජීහොන්ගේ අම්මා සමග නීත්‍යානුකූලව විවාහ වෙලා නැති උනත් එහෙම දෙයක් වෙන්න බෑ. ඒක නවත්තන්න කියලා. නමුත් ජියොක්සොන් නම් කියන්නේ ඒක නවත්තන්න බෑ කියලා. ඒ වගේම පාකුන්සොක්ගේ මරණය ගැන ඔහු යම්කිසි දෙයක් කියන්නත් හදනවා. ඊට පස්සේ පෙන්නනවා ජේපොප් එයාගේ වාහනේ ජීහොන්ව දාගෙන යම්කිසි තැනකට එක්කගෙන යනවා. සූහොන් නොක්ජම්මිට කියනවා එයා ජේපොප් අත් දෙකෙන්ම ලියනවා දැක්කා කියලා. ඒත් ඒ වෙලාවේදී හිතුණා එක රහසක් මම එයාගේ හොයාගත්තා වගේ කියලා. ඒ නිසා එයාගෙන් මේක අහන්න හිතුනේ නෑ. ජියොක්සොන් ජේපොප්ට ඔහුව හිර කරගෙන හිටපු තැනදී කතා කරපු විදිහ ටිකක් අමුතුයි. ඒ විදිහට කවදාවත් ජියොක්සොන් ජේපොප්ට කතා කරනවා දැකලා නෑ කියලා සූහොන් කියනවා. ජේපොප් ජීහොන්ව එක්කගෙන එක්තරා තැනකට යනවා. එතනදී ජීහොන් වාහනයෙන් බහැලා යන්න හදනකොට ජේපොප් කියනවා මම දන්නවා ඔයාට ජියොක්සොන් ආදරය කළා කියලා. ඒ නිසා කොහෙවත් යන්නේ නැතුව ඉන්න කියලා කියනවා. සූහොන් කියනවා පාකුන්සොක්ව එදා බිමට තල්ලු කරපු කෙනා ඔහුට පයින් ගහලා තල්ලු කරලා තියෙන්නේ. ඒ අනුව පිටරට යනවා කිව්ව සේචින්ව උක්චම්මි සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරනවා. ඔහුගෙන් පාකුන්සොක් උඩ ඉඳලා වැටුණු වීඩියෝ එක ඉල්ලගන්න. නමුත් ඔහුගේ දුරකථනය වැඩ කරන්නේ නැති වෙනවා. ජියොක්සොන් ජේබොප් ඉන්න තැනට එනවා. ඒ වගේම ජීහොන්වද මෙතන සාක්ෂිකාරයෙක් විදිහට ජේබොප් තියාගන්නවා. ජේබොප් අහනවා ඇයි මාව ගොඩනැගිල්ලෙන් තල්ලු කරේ කියලා. ජියොක්සොන් තමයි පාකුන්සොක්ට අනිත් ළමයින්ට කරදර කරන්න කියලා තිබුණේ. ඒ වගේම ජියොක්සොන් පාකුන්සොක්ට කරදර කරලා තියෙනවා. ඔයා මේවා දන්නවද කියලා ජීහොන්ගෙන් අහනවා. ඇයි දන්නවා කියලා පිළිතුරු දෙනවා. ජේබොප් එතකොට ජියොක්සොන් අහනවා මම පාකුන්සොක්ට කරදර කරන්න එපා කිව්ව නිසාද මාව ගොඩනැගිල්ලෙන් තල්ලු කරේ කියලා. එදා මම ජියොක්සොන්ගේ දුරකථනයෙන් වීඩියෝ එකක් දැක්කා. ඔයා ජීහොන්ව බලහත්කාරයෙන් සිපගන්නවා. ඒක සැලසුමේම කොටසක් වගේ ජීහොන්ටත් නොදැනීම වීඩියෝ කරලත් තියෙනවා. ඔයාට පාකුන්සොක්ට හිරිහැර කරන්න බැරි වුණා මම මේ වීඩියෝ එක දැකලා ඔයාට කිව්ව නිසා. ඒ කේන්තිය නිසා ඔයා මාව තල්ලු කරා නේද කියලා ජේපොප් ඇහුව ගමන් ජීහොන් ජියොක්සොන්ට කම්බුල් පහරක් ගහලා එතනින් යනවා. ඔයා මගේ ඇඟ ඇතුලේ තව කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තේ කවදද කියලා ජේපොප් අහනවා. මම ඔයාගේ අම්මගෙන් දැනගත්තේ කියලා ජියොක්සොන් එතකොට කියනවා. සූහොන් කියනවා ජේබොම් වම්මතින් ජේජුන් කියලා ලියලා දකුණු අතෙන් ජේපොප් කියලා ලිව්වා. ඒක අමුතුයි නේද කියලා ඔක්චම්මෙක්ෙන් අහනවා. ඒත් එක්කම ඔක්චම්මිට මතක් වෙනවා ජේබොප්ටත් නියුන් සහෝදරයෙක් හිටියා කිව්වා කියලා. මගේ මතකේ නෑ කියලා ඔයා දන්න නිසා පාකුන්සොක් මාව ගොඩනැගිල්ලෙන් තල්ලු කරා කියලා ඔයා මට කිව්වා. ඒ නිසාද ඔයා පාකුන්සොක්ව උඩ තට්ටුවේ ඉඳලා පහළට තල්ලු කරේ කියලා ජියොක්සොන් ඔහුගෙන් hina වෙලා අහනවා. ඔක්චම්මි අර පිටරට ගිය පිරිමි ළමයා වෙන සේචින්ගේ ඊමේල් ඇඩ්‍රස් එක හොයාගෙන වීඩියෝ එක ඉල්ලලා ඔහුට කෙටි පණිවිඩයක් යවනවා. ඉතින් මේ වීඩියෝ එක බලලා එයාලා හිතනවා පාකුන්සොක්ට වම් කකුලෙන් පයින් ගහලා තල්ලු කරලා තියෙන්නේ කියලා. ඒ නිසා ජියොක්සොන් වෙන්න බෑ කියලා මෙයාලා හිතනවා. සූහොන්ගේ දුරකථනය ජේපොප් විසින් හොරකම් කරනවා. නමුත් මේක සූහොන් ඕන කමින් කරන දෙයක්. සූහොන් අලුත් දුරකථනයක් මිලදී ගන්නවා වගේම ඔක්චම්මි පාකුන්සොක්ගේ දුරකථනයට සමාන දුරකථනයක් ගන්නවා. ඉතින් සූහොන් යනවා ජේපොප්ගේ නිවසට. ඔය අතරේදී ඔක්චම්මි අලුතින් ගත්ත දුරකථනයේ පින්තූරය වෙනත් දුරකථනයකින් ජේපොප්ට යවනවා. මම පාකුන්සොක්ගේ දුරකථනය ආරක්ෂා කරලා තියාගෙන තියෙන්නේ. ඔයා තමයි වැරදිකාරයා කියලා අර පින්තූරයත් සමග එවලා තියෙන කෙටි පණිවිඩයත් ජේපොප් දකිනවා. සූහොන් ජේපොප්ගේ හැසිරීම හොඳින් නිරීක්ෂණය කරනවා පෙන්නනවා. ඊට පස්සේ ජේපොප් පිග්මනටම යනවා අශ්වකාලයට පාකුන්සොක්ගේ දුරකථනය හංගලා තියෙන තැන තියෙනවද කියලා බලන්න. එතන පාකුන්සොක්ගේ දුරකථනය තියෙනව දකින ඔහුට එකපාරටම සූහොන් නැවිත් කතා කරනවා හිලා හැරිලා බලනවා. සූහොන් කියනවා ඔයාගේ අතේ තියෙන්නේ පාකුන්සොක්ගේ දුරකථනය
දුරකතනේ නේද ඔය දුරකතනේ මට දෙන්න කියලා ඒත් එක්කම චියොක්සොන් නෙතන්ට ඇවිත් සූහොන්ට සවලකින් පහර දෙනවා ඉතින් සූහොන් සිහිය නැති වෙලා එතන ඇදගෙන වැටෙනවා චියොක්සොන් කියනවා ඔයාගේ පස්සෙන්ම සූහොන් ආවා මේක එයාගේ වැඩක් වෙන්නේ නැති ඒත් ජේබොප් කියනවා දුරකතනේට පින්තූරේ එපු වෙලාවේ සූහොන් එයා ළඟ හිටිය කියලා ඒත් මේක උක්චම්මි කරන්න ඇත්තේ මේ දෙන්න එකතු වෙලා මේක කරන්න ඇත්තේ කියලා චියොක්සොන් කියනවා ජියොක්සොන් දකිනවා එයාගේ දුරකතනයට ජේපොප් ළඟ තියෙනවා ජියොක්සොන් තරහ ගිහින් ජේපොප්ට බනින්න ගන්නවා ජේපොප් තරහින් අහනවා ඔයා කොහොමද දැනගත්තේ මම පාක්කුන්සොක්ව මැරුවා කියලා ඔයා දැනගෙන හිටියා මගේ ඇඟේ තව කෙනෙක් ඉන්නවා කියලා ඉතින් එතකොට අනිත් කෙනා මගේ ඇඟට ආවහම ඔයා එයාට කිව්වා පාක්කුන්සොක් මාව ගොඩනැගිල්ලෙන් තල්ලු කළේ කියලා ඉතින් මම පාක්කුන්සොක්ව මැරුවා ඔයා හින්දා තමයි පාක්කුන්සොක් මැරුණේ ඔයා එදා හැම කලේ නැත්තම් පාක්කුන්සොක් මැරෙන්නේ නැහැ ඔයාට ඕනේ උනේ මාව වහලෙන් තල්ලු කළේ ඔයා කියලා හංගන්න විකාර කියවන්න එපා ඔයා මොනවා කිව්වත් මිනි මරුවෙක් කියලා ජියොක්සොන් ජේපොප්ට කියනවා ඉතින් ඊට පස්සේ මේ දෙන්නා රණ්ඩු වෙන්න ගන්නවා සූහොන් ටික පාරටම සිහිය එනවා නමුත් එතන වෙන්නේ මොනවද කියලා ඔහුට හරියටම පේන්නේ නැහැ එයාට බොඳ වෙලා වගේ පේනවා මෙතන තව කෙනෙක් ඉන්නවා කියලා ඒත් එක්කම ඔහුට නැවත සිහිය නැති වෙනවා සූහොන් නැවත අවදි වෙලා ගිහින් මීට කියනවා ජේපොප් ළඟ පාක්කුන්සොක්ගේ දුරකතනිය තියෙනවා කියලා. ජේපොප් එයාගේ වාහනය ගං යුරක් ළඟ දාලා ගිහින් තියෙනවා පෙන්නනවා. සූහොන් හා උක්චම්මි රහස් පරීක්ෂකවරියට උනතේ කිව්වත් ඇය කියන්නේ ජේපොප් පාක්කුන්සොක්ව මැරුවා කියන එකට මේ සාක්ෂි ප්‍රමාණවත් නැහැ කියලා. ඒ වගේමයි කියනවා අද උදේ ජේපොප්ගේ වාහනය අශගාලේ තියෙන ගං යුර ළඟ තිබිලා හම්බ වුණා. ඔහු දැන් අතුරුදහන් වෙලා ඉන්න නිසා පොලිසිය විසින් එයාලව හොයනවා කියලා රහස් පරීක්ෂකවරිය කියනවා. ජේපොප්ට සහායකෙක් හිටියා. ඒ සහායකයා තමයි මගේ ඔළුවට පහර දුන්නේ කියලා සූහොන් කියනවා. සූහොන් නොක්චම්මිට කියනවා ජේපොප් අතුරුදහන් වෙලා නෙමෙයි එයා පැනලා ගිහින් තියෙන්නේ. ඒ නිසා එයාව හොයාගෙනවත් යන්න එපා කියලා කියනවා. රහස් පරීක්ෂක වරුන් එදා ඩ්‍රෝනේ තිබිලා හම්බ වුණ පින්තූරේ හිටපු කෙනා ජේපොප්ගේ රූපයට සමානයි කියලා තේරුම් යනවා. ඔක්චම්මි ජියොක්සොන්ව හම්බ වෙන්න යනවා ඔහුගෙන් සමාව ගන්න කියලා. නමුත් එතනදී ඇයට ජියොක්සොන්ගෙන් දැනගන්න ලැබෙනවා කලින් දවසේ සූහොන්ට පහර දුන්න කෙනා ජියොක්සොන් කියලා. මෙතනට ආපු වෙලාවෙ ඉඳලා ඔක්චම්මි මේක රෙකෝඩ් කරගෙන තියෙනවා. ඒ අනුව ඇය රහස් පරීක්ෂකවරියට කෝල් කරලා එදා ජේපොප්ගේ සහයට ජියොක්සොන් ඉඳලා තියෙන්නේ. මේ නිසා ඔහු පොලිසියට අරගෙන ඇවිත් ප්‍රශ්න කරලා ජේපොප් ඉන්න තැන අහන්න කියලා කියනවා. සූහොන් ජේහොන්ට ලබා දෙනවා GPS ට්‍රැකින් එකක් ජියොක්සොන්ගේ බෑග් එකට දාන්න කියලා. එතකොට ජියොක්සොන් අනිවාර්යෙන්ම ජේපොප්ව හම්බ වෙන්න ගියොත් එයාලට ජේපොප් කොහෙද ඉන්නේ කියලා හොයාගන්න පුළුවන් වෙනවා. රහස් පරීක්ෂකවරිය ජියොක්සොන්ගෙන් ජේපොප් ගැන විස්තර ඇහුවත් ඔහු පිළිතුරු ලබා නොදෙන නිසා උසාවියේදී පිළිතුරු ලබා දෙන්න වෙයි කියලා ජියොක්සොන්ට රහස් පරීක්ෂකවරිය කිව්වහම ජියොක්සොන් ටිකක් බය වෙනවා. ජීහොන් ජියොක්සොන්ගේ කාමරයට ගිහින් ඔහුගේ බෑග් එකට GPS ට්‍රැකින් එක දානවා පෙන්නනවා. සුදුකොණ්ඩේ තියෙන ගෑනු ළමයා පාසලෙන් අයින් වෙලා ගිහින් වෙළඳසැලක වැඩ කරනවා පෙන්නනවා. ඇයගේ මිතුරිය වෙන ආජොන් ඇයට දුරකථන ඇමතුමක් ලබා දීලා කියනවා පාක්කුන්සොක්ව ඝාතනය කරලා තියෙන්නේ ජේපොප් කියලා. සුදුකොණ්ඩේ තියෙන ගෑනු ළමයා විවේක ගනිමින් ඉන්න අතරේදී අහම්බෙන් වගේ දකිනවා බෝට්ටුවක් නවත්තලා තියෙන ස්ථානයේදී ජේපොප් ඉන්නවා. පිටරට ගිහින් හිටපු සේජින් නැවත පැමිණෙනවා ඔක්චම්මියාපු මේල් එක දකින නිසා. ඉතින් ඔහු කියන්නේ පාක්කුන්සොක්ගේ ප්‍රශ්නේ ඉවර නැති නිසා පිටරටට වෙලා ඉන්න බෑ කියලා. ජේපොප් පෙරදිකාරයා කියලා ඔක්චම්මි ඔහුට කියනවා. එතකොට සේජින් කියනවා ඔහු පාක්කුන්සොක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගත්තා. දවසක් ඔවුන් සිප ගන්න අවස්ථාවේදී ජියොක්සොන් එක වීඩියෝ කරලා තියෙනවා. ජියොක්සොන් මේ වීඩියෝ එක පාවිච්චි කරලා පාක්කුන්සොක්ට කරදර කරන්න පටන් ගත්තා. පාක්කුන්සොක් ලවා හැම නරක වැඩක්ම ජියොක්සොන් කරගත්තා. ඒකයි අනිත් ළමයින් හැමෝම පාක්කුන්සොක්ට කැමති නැත්තේ. ජේපොප් ජියොක්සොන්ගෙන් පාක්කුන්සොක්ව ආරක්ෂා කළා. නමුත් මොකද වුනේ කියලා මටත් තේරෙන්නේ නැහැ කියලා සේජින් කියනවා. ඔක්චම්මි සූහොන්ට ආජොන්ව බලන්න යනවා කියලා ජේපොප් ඉන්න තැනට එයාව හොයාගෙන යනවා.
ඇය ඌට තුවක්කුව එල්ල කරමින් අහනවා ඇයිගේ නියුන් සහෝදරයව මැරුවේ ඇයි කියලා. එදා පාක්කුන් සොක්ට උනේ සිදුවීම ජේපොප්ට මතක් වෙන්න ගන්නවා. ඔක්චාමි සමග කතා කරමින් ඉන්න පාක්කුන් සොක් ළඟට එන ජේපොප්ගෙන් පාක්කුන් සොක් අහනවා රෝහලෙන් ආවද ඔයාට දැන් හොඳද කියලා. එතකොට ජේපොම් කියනවා මට කල දෙයට පලිය ගන්නවා කියලා ඌට කකුලෙන් පයින් පහරක් අහලා පිමට වට්ටනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි පාක්කුන් සොක් මිය යන්නේ කියලා පෙන්නනවා. චම්මේ හොට බනිනවා ඇත්ත වැරදි කාරයා වෙලා මෙච්චර දවසක් හොඳ මූණ පෙන්නගෙන හිටියේ ඇයි කියලා. එතකොට ජේපොප් කියනවා පාක්කුන් සොක්ව මැරුවා කියලා දන්නේ නැහැ. මගේ මතකේ ආවේ මේ ළඟදී. එතකොටයි මම දැනගත්තේ. ඒ වගේම මේ හැමදේම කළේ මගේ ඇඟ ඇතුලේ ඉන්න කෙනා. ඔයාගේ ඇඟ ඇතුලේ වෙන කෙනෙක් හිටියත් ඒක නිදහසට කාරණාවක් නෙමෙයි කියලා ඔක්චම්මි කියනකොට ඔහුට වමන යන්න වගේ ඇවිල්ලා වාජනයක් ගාවට ගිය ගමන් ඔහුගේ මූණේ ඉරියව් වෙනස් වෙන්න ගන්නවා. ඒ එක්කම එතන තියෙන වාජනයෙන් ඔක්චම්මිට පහර දෙනවා. ඉතින් ඔක්චම්මිට ජේපොප් දිගටම පහර දීමත් සමගම ඔක්චම්මිට සිහිය නැති වෙනවා. ඇයට සිහිය එනකොට ඇයට ජේපොප් තුවක්කුව දික් කරගෙන ඉන්නවා පෙන්නනවා. ඔක්චම්මි කියනවා ඔයා ජේජුන් නේද? ජේජුන් නොයා ඇයි ජේපොප්ගේ ඇඟ ඇතුළේ ඇවිල්ලා නපුරු දේවල් කරන්නේ? ඔහුගේ ඇඟ ඇතුලෙන් ඉවත් වෙන්න කියලා කියනවා. කවුරු නිසාද මට මෙහෙම උනේ කියලා ජේපොප් කියනකොට එක්තරා සිදුවීමක් පෙන්වන්න ගන්නවා. එදා ජේපොප් සූහන් සමග ක්‍රීඩා තරගයක් බලන්න යන්න හදන දවසේ සූහන් දුරකථනයට පිළිතුරු ලබා නොදෙන නිසා ජේපොප් ඔහු පසුපසම යනවා. ඉතින් එදා වාහන හදන ගබඩාවෙන් සූහන් එළියට එනවා දකිනවා. ඉතින් ජේපොප් ඒ වාහන ගබඩාව ඇතුළට ගිහින් බලනකොට දකිනවා ටේප් වලින් පුටුවක තියලා කැට ගහලා ඉන්න කෙනාව. ඉතින් මෙයා ළඟට ගිහින් කතා කරලා ඔහුගේ ටේප් එක ඉවත් කරනවා. ඌ කෑ ගහලා කියනවා මම ඔයාව දන්නවා කියලා. ඉතින් ජේපොප් කියනවා මම නෙමෙයි ඔයාට කරදර කරේ කියලා. නමුත් අර පිරිමි ළමයා දිගටම කෑ ගහන්න ගන්නවා. ඒ කෑ ගැහිල්ල දරා ගන්න බැරිව එක පාරටම ජේපොප් වෙනස් වෙලා අර පිරිමි ළමයාගේ බෙල්ල මිරිකලා මරලා දානවා. ඒ වගේම එදා ජියොක්සොන් ජේපොප්ගේ නිවසට ආපු වෙලාවේදී ජියොක්සොන් දාලා කිය කාඩ් පත ජේපොප් පිරලා සාක්කුවට දාගන්නවා. අන්නේ ඒකේ කෑල්ලක් තමයි එදා බිමට වැටිලා තියෙන්නේ කියලාත් පෙන්නනවා. ජේපොප්ගේ ඇඟ ඇතුළේ ඉන්න ජේජුන් කියනවා ජේපොප් නිසා තමයි මේ හැමදේම උනේ කියලා. නමුත් ඔක්චම්මි කියනවා ජේපොප් කියන්නේ හොඳ කෙනෙක්. මේකට වග කියන්න ඕනේ ඔයා. මම ජේපොප්ව විශ්වාස කරනවා. ජේපොප්ගේ ඇඟ ඇතුළේ ඉන්න ජේජුන් කියනවා ඔයාගේ නියුන් සහෝදරයව මෙරුවත් ඔයා ජේපොප්ව විශ්වාස කරනවද කියලා. ඉතින් ඔක්චම්මි කියනවා මම එයාව විශ්වාස කරනවා. ජේපොප්ව අතහරින්න. මගේ නියුන් සහෝදරයා මැරිලා. මට ඌව මේ ලෝකෙට ගේන්න බෑ. ඔයත් මේ ලෝකේ නෑ. ඒ නිසා ජේපොප්ව අතහරින්න. ඔයාගේ සහෝදරයා වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ ඒකයි. එක පාරටම ජේපොප්ගේ ඇඟ ඇතුලේ ඉන්න ජේජුන් ඉවත් වෙලා ගිහින් ජේපොප් වෙඩි තියාගන්න හැදුවත් වතුරම් නැති නිසා ඒක කරගන්න බැරි වෙනවා. ඉතින් ඔහු වේදනාවෙන් නටන්න ගන්නවා. ඊට පස්සේ රහස් පරීක්ෂකවරු ඇවිත් ඔහු අත්අඩංගුවට ගන්නවා. ඔක්චම්මි සෝහොන්ට මේ උනතේ කෙටිපණි විඩයකින් එවලා කියනවා. ජේහොන් සෝහොන්ට කෙටිපණි විඩයක් එවනවා ජියොක්සොන් ගැන යමක් කියන්න තියනවා උඩ තට්ටුවට එන්න කියලා. ඔහු උඩ තට්ටුවට ගිහාම ඔහුට දකින්න ලැබෙන්නේ ජීහොන්ට පියක් එල්ල කරන් ඉන්න ජියොක්සොන්ව. ඔහුගේ බෑග් එකට ජීහොන් ලව සූහොන් GPS ට්‍රැක් එකක් දැම්ම කියලා ඔහු දැනගත්ත නිසා සූහොන්ට කියනවා දන ගහගෙන සමාව ඉල්ලන්න කියලා. සූහොන් සමාව ඉල්ලලා කියනවා ජීහොන්ට යන්න දෙන්න කියලා. ඒත් ජියොක්සොන් සූහොන්ට පහර දෙන්න ගන්නවා. ඊට පස්සේ සූහොන්ව බැල්කනියෙන් පහලට පාත් කරගෙන පිහියෙන් අනින්න හදනවා. නමුත් අවසානයේදී බැල්කනියෙන් පහලට වැටෙන්නේ ජියොක්සොන්ව. ළමයින් හැමෝම වගේ පහල හිටපු නිසා මේ සිදුවීම දැකලා බය වෙනවා. ඒ වගේම එයාලා උඩ බැලුවාම දකින්නේ සූහොන් එතන ඉන්නවා. ඉතින් ළමයින් හැමෝම හිතන්නේ සූහොන් ජියොක්සොන්ව වැට්ටුවා කියලා. ඉතින් ළමයින් මේ ගැන කතා වෙනවා සූහොන් චන්ඩිකොල්ලගෙන් බේරගත්ත ගෑනු ළමයාට එනවා. ඊට පස්සේ අය හැමෝටම කෙටිපණි විඩයක් යවනවා එදා එයාව බේරගත්ත වීරයා සූහොන් කියලා. ඉතින් හැමෝම හිතන්න ගන්නවා සූහොන් විනීමැරුමක් නෙමෙයි කළේ දඬුවමක් ලබා දුන්නේ කියලා. ජියොක්සොන් තමයි මේ හැමදේම කරලා තියෙන්නේ වගේම ජේබොම්ගේ මතකේ නැති නිසා
ජියොක්සන් නොව ප්‍රයෝජනෙට අරගෙන වාක් කුන්සොක්ව මැරුවා කියලා ඉස්කෝලේ පුරාම පැතිරෙන්න ගන්නවා. රහස් පරීක්ෂකවරිය ළමයින්ගෙන් ප්‍රශ්න කරන්න ඉස්කෝලේට එනවා. ඉස්කෝලේ ළමයින් හැමෝම කියන්නේ එදා ජියොක්සන් එක්ක එතන කවුරුත් හිටියේ නැහැ කියලා. ජීහියොනුත් කියන්නේ ජියොක්සන් උඩින් පැනලා මැරුණා කියලා. මේ නිසා රහස් පරීක්ෂකවරිය ඇයගේ සගයට කියනවා හැම දිනාම බොරුව සනාථ කළොත් ඒක ඇත්තක් කියලා පිළිගන්න වෙනවා කියලා. ඉතින් ඒ නිසා එයාලට මේක ඇත්තක් කියලා පිළිගන්න සිද්ධ වෙනවා. අවසානයේදී සෝහන් ඉස්කෝලෙන් ඉවත් වෙලා යනවා. හැමෝම ඔහුට සුබ පතනවා වගේම උච්චම්මිත් ඉස්කෝලෙන් ඉවත් වෙලා නාවික හමුදාවට බැඳෙන්න තීරණය කරනවා. ඉතින් අන්තිමටම දෙන්නත් එක්කම ඉස්කෝලෙන් අයින් වෙලා යනවා. ඉතින් මෙන්න මේ විදිහට රිවෙන්ජ් ඔෆ් ෆාදර් කතා මාලාව අවසන් වෙනවා.